රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Pio TV TV බලන හොඳම විදිහ. This is Other Verana Late Night. අයිබෝන් වෙකන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩිතුවක්ක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. තමා යලි බලයටේම ඉන්දියාවේද කැමැත්ත විය හැකි බව නිව්යෝක් ටයිම්ස් චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද කියයි. රන්ජන් කියුදේ සහ නොකියුදේ ඇය මේ තොරතුරු ලබා ගත්තේ CID එක හරහා. CID එකෙන් මේ තොරතුරු ගත්තාය කියලා මා කිසිම තැනක සඳහන් කළා නැහැ. රුසියාවේ සහාය ලැබෙන නාමල්ගේ ඒකකයක් ගැන හෙළිදරව්වා. නාමල් රාජපක්ෂේ රුසියාවේ ආධාර ඇතුළු විශේෂ ඒකකයකුත් පිහිටවලා තියෙනවා. රොයි ජීවන රඟමඩලේ නික්මෙයි. දේශීය පුවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් ආකාරයට චයින හාබර් සමාගම 2015 ජනාධිපතිනම ව්‍යාපාරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් තමන්ට ලබා නොදුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. එම පුවතට ප්‍රතිචාර දක්වා අද මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එම පුවත්පත විසින් එකී මුදල් බාර දුන් හෝ බාරගත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් නිසි තොරතුරු සඳහන් නොකර වගකීමකින් තොරව මඩගැසීමක් කර ඇති බවයි. The big story. උපුටා ගැනීම. කොළඹ වරාය ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටින ප්‍රධානතම ව්‍යාපෘතිය බව වත්මන් අගමැතිවරයාද පවසා තිබේ. චයිනා හබ සමාගම විසින් මාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යොදවා තිබුණේ නම් ඔවුන්ට කිසි දිනක වරාය නගර ව්‍යාපෘතිය නැවත නොලැබෙන අතර හම්බන්තොට වරාය බදු ගැනීමට ලන්සු ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇත. නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුණු ඔවුන් ලබාගත්තේ ආණ්ඩුවේ විමර්ශනයකින් බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්ෂයට මඩගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොඳින් දනී. නිව්යෝක් ටයිම්ස් ලිපියේ චීනයට එල්ල කර ඇති බරපතල චෝදනාවක් වන්නේ මේ වරාය සාර්ථක නොවන බවට සියලුම ශක්‍යතා වාර්තාවල සඳහන්ව තිබියදීත් ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ගැනීම සඳහාම චීනය හම්බන්තොට වරාය ව්‍යාපෘතියට මුදල් යෙදවූ බවයි. මෙහි කිසිදු සත්‍යතාවක් නැත. වෙනස් ආණ්ඩු දෙකක් යටතේ කරන ලද සඛ්‍යතා අධ්‍යයන දෙකක් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම නිර්දේශ කොට තිබිණි. 2012 වසරේදී කොළඹ වරායට නැව් 3667ක් පැමිණෙන විට හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32ක් නිසා එම වරාය අසාර්ථක ව්‍යාපෘතියක් යයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. නමුත් හම්බන්තොට වරායට පැමිණෙන නැව් ගණන 2014 වන විට 355 දක්වා වැඩි වී තිබුණු බව එම ලිපියේ සඳහන් කොට නැත. මුළු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99කට බදු දීමට අපට කිසිදු සැලසුමක් නොතිබිනි. එය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේ. මෙහිදී වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ හම්බන්තොට වරාය චීනයට ලැබුණු බව කියමින් මැසිවිලි නගන බටහිර බලවතුන් විසින්ම බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුවක් විසින් චීනයට මේ වරාය ලබා දී තිබීමයි. බම ජනාධිපතිව සිටි සමයේදී හම්බන්තොට වරාය හෝ වරායෙන් පිට ඉඩම් චීනය කිසිදාක බද්දට ඉල්ලුවේ නැත. හම්බන්තොට වරාය බදුගන්නා ලෙස චීනයට යෝජනා කළේද වත්මන් ආණ්ඩුවයි. ඉන්දියාවට ඉතා ආසන්න භූමියක් දැන් චීනයේ පාලනයට යටත් වී තිබෙන නිසා මේ වරාය කුමක් සඳහා භාවිත කරාවිදැයි සිතමින් ඉන්දියාව කනස්සල්ලට පත් වී සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කොට ඇත. මගේ ආණ්ඩුව දිගටම බලයේ සිටියේ නම් මෙවැනි තත්ත්වයක් කිසිදාක උද්ගත වන්නේ නැත. ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් හා ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2016දී පළ කරන ලද ඔහුගේ මතක සටහන්වල පැහැදිලිව පවසා ඇත්තේ මාගේ ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් තිබූ බවත් ඔහුගේ එම දෘෂ්ටිය ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ වුවමනාවන් සමග සම්පූර්ණයෙන්ම කැළපුණු බවත්ය. මාගේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව චීනය සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය ගැන ඉන්දියාවට දෙනු ලැබූ සහතිකය 2014 මැයි මාසයේදී කොංග්‍රස් ආණ්ඩුව පරදින අවස්ථාව වන තෙක්ම ඉතා මැනවින් ආරක්ෂා කළ බවද මෙනන් මහතා සඳහන් කොට ඇත. චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ මම මේ රට පාලනය කරනු දැකීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. 2015 පසු සිදු වූ දේවල් නිසා ඉන්දියාවද මම මේ රට නැවත පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතමි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති. උපුටා ගැනීම අවසන්. The big story.
මෙතරද නිව්යෝක් ටයිම් සනාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එම පුවත්පතේ මාධ්‍යවේදිනිය ඊයේ දක්වා තිබූ ප්‍රතිචාරය පිළිබඳව දේශපාලන වේදිකාවල අද අදහස් පළ වුණා. අදාළ මාධ්‍යවේදිනියම තොරතුරු CIDෙන් ලබාගත්තේ යයි තමාට පැවසූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර පැවසුවත් ඔහු දැන් පවසන්නේ තමන් එලෙස ප්‍රකාශයක් සිදු නොකළ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා චයින හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය 26 වනදා අනාවරණ කරනු ලැබුවා. ඉකුත් 29 වනදා පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ තමා අදාළ පුවත වාර්තා කළ මාධ්‍යවේදිනිය සමග දුරකථනයෙන් කතා කළ විට ඇය මෙම තොරතුරු CITෙන් ලබාගත්තේ යැයි තමන්ට පැවසූ බවයි. කෙසේ වෙතත් මෙම පුවත පළ කළ ද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මරියා අබි හබිබ් මාධ්‍යවේදිනිය ඊයේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඇය තම කර්තෘවරුන්ට හැර වෙනත් කිසිවෙකුට තම ප්‍රවෘත්තියේ තොරතුරු මූලාශ්‍ර ලබා නොදුන් බවයි. එසේම තමා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමග දුරකථනය ඔස්සේ පැවසූ දෙය ඔහු වෙනස් ආකාරයෙන් ප්‍රකාශ කර ඇති බවත් දේශපාලන මඩගැසීම් වලට මැදිහත්වීමට තමාට ඌමනාවක් නොමැති බවත් ඇය සටහන් කොට තිබුණා. ඒ අනුව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අප යලිත් ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ තමා එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයක් කළ තිබුණා ඔබතුමාට නිව්යෝක් ටයිම් පත්‍රයේ පුවත්පතේ මාධ්‍යවේදිනිය ඔබතුමාට කතා කරලා ඒ වෙලාවේ කිව්වා කියලා. එතුමියට තොරතුරු ලැබුණේ CID එකෙන් කියලා එතුමියට කිව්වා කියලා ඔබතුමා ප්‍රකාශයක් කළා තියෙනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය වන මරියා අල් හබීබි CID එකෙන් මේ තොරතුරු ගත්තායි කියලා මා කිසිපතනක සඳහන් කළා නැහැ. එතුමිය කිව්වේ our investigation now that's up to your government කියන එක. හැබැයි මේ මාධ්‍යවේදිනිය ට්විටර් පණිවිඩයක් යොමු කරමින් අද කියනවා ඔබතුමත් එක්ක කතා කළ බව ඇත්තයි. හැබැයි එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා. ඒ මාධ්‍යවේදිනියට මං අභියෝග කරන්නේ නැහැ. ඒ මාධ්‍යවේදිනිය ඉතාම නිර්භීත මාධ්‍යවේදිනියක්. එතුමිය සමග මම කතා කළා. ඊටහා දෙයක් මට කියන්නට බෑ. මං එතුමිය සමග කතා කළා. එහෙත් මාධ්‍යවේදිනිය මෙම තොරතුරු CIDෙන් ලබාගත්තේ යයි තමන්ට පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ඉකුත් 29 වනදා පවසා තිබුණේ. ඔවුන් කවදාවත් මේ මුදලට යටත් වෙන මාධ්‍යවේදිනියක් නෙමෙයි. ඒ හින්දා මා ඇය සමග කතා කරද්දිත් ඇය කිව්වේ ඇය මේ තොරතුරු ලබාගත්තේ CID එක හරහා. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. රංජන් රාමනායක මහත්මයාට ඉතින් මේ හැමදේම චිත්‍රපටියක්නේ. ඉතින් එතුමා මේ දවස්වල පාලිමන් ජෝක්ස් දාමින් ඉන්නවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත පිළිබඳව හොඳම සහතිකය දෙන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා කියනවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත යන්නේ පට්ටපල් බුරු කියලා. මේ පන්සලේ හාමුදුරුවන්ටත් එක්ක මම දානයක් දුන්නයි කියලා මම ආණ්ඩුවේ ඉන්න කාලෙම හාමුදුරුවන් වහන්සේලා වළඳපු මාළු කෑලි ගානත් අහපු ආණ්ඩුවක් මේ. ඉතින් එහෙම තත්වයක් තුල මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔය ගාන දුන්නා නම් මේ ආණ්ඩුව නිකන් ඉදීද? ඒකෙම පැහැදිලි හොයලා මුකුත් නැති වෙනකොට මඩ ගහන්න ඕනේ වෙනකොට ඒ මඩ ගහන්න ඕනේ අවශ්‍ය තොරතුරු හදලා බොරු තොරතුරු මාධ්‍ය නිකුත් කරනවා. වගකීමකින් කියන්නේ කිසිම මුදලක් ලැබිලා නැහැ ඔය කියන ආකාරයට. ඩොලර් මිලියන 7.6ක් චීන සමාගමකින් කප්පම් වශයෙන් ගත්තා රටේ සම්පත් විකුණන්නටත් ඒ වගේම ගියවර මැතිවරණය පාවා දෙන්නටත් කියන එක අද පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් මේ අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. ඒක අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ පත්තරවල තියෙන ඔක්කොම ඇත්තද? අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ඇමරිකාව හුඟක් උදව් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැනඩාව ඕස්ට්‍රේලියාව ප්‍රංශ එංගලන්තය හුඟක් උදව් කරනවා. ඒගොල්ලොත් එක්ක කියලා කතා කරලා මහින්දර සල්ලි දුන්නේ කොහෙද සල්ලි තිබ්බේ කොහෙද කියලා ඔප්පු කරන්න අපි දේශපාලනයෙන් නෙවෙයි ජීවිතේනොත් සමුගන්නවා එහෙම හොරකමක් ඔප්පු කරන්න පුළුවන් නෝ. හැබැයි අපි අහනවා මේ ටයිම්ස් පුවත්පත දැක්කේ නැද්ද මහ බැංකු හොරකම පිළිබඳව? මහ බැංකුවේ ඉන්න අර්ජුන මහේන්දලා සිංගප්පූරුවේ සැගවිලා ඉන්නවා. ඒක ටයිම්ස් පුවත්පත දැක්කේ නැද්ද කියලා අපි අහනවා. ඒ ලිපියේ තියෙන දේවලුත් ඒ වගේම ප්‍රාගු සිද්ධ වෙච්ච දේවලුත් බොහොම ඇත්ත. මොකද මටත් හම්බුණා ඔර්ලෝසු හම්බුණා මටත් හම්බුණා සාරි. ඒ නිසා මේ මංගාව තාමත් ඒවා තියෙනවා. මට පුදුමයකුත් තියෙනවා. හැබැයි මේ නිවුස් එක එලිටර දවස් දෙකක් විතර වෙනවා. මම තාමත් ආණ්ඩුව පැත්තෙන් කවුත් කතා කරන්නේ නැහැ. හැමදාම චෝදනා කරගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අවුරුදු 3 මාසෙ ගියා. ඉතිරලා තියෙන අවුරුදු 2 මාසයි. මේ අවුරුදු 2 මාසෙටත් මේ චෝදනා කරගෙන ඉඳලා අන්තිමට කිසිම දෙයක් අපි රට වෙනුවෙන් කරන්නේ නැතුව මේ ගමන අවසන් වෙනවා.
රජයේ දූරදර්ශී ව්‍යවසාය සංවර්ධන වැඩපිළිවෙල හේතුවෙන් රුපියල් බිලියන 200ක පමණ මුදලක් මේ වසරේ සහ ලබන වසරේ ජනතා ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට හැකි වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතු කම්කරු ජනතා වෙත ඉඩම් හිමිකම් උප ප්‍රදානය කිරීම වෙනුවෙන් අද මහනුවර පැවති උත්සවය අමතමින්. සහ මාතලේ දිස්ත්‍රික්කවල වතුකම්කරු ජනතාව වෙත හරිත භූමි ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය පන්විල කැලැබොක්ක රජයේ වතු අය ක්‍රීඩාපිටියේදී අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම කියන්නේ අපි අංග සම්පූර්ණ රජයක් බිහි කෙරුවා කියලා. නමුත් අපිට ආරම්භර වෙන්න පුළුවන් අද අපේ රටේ අපි සෑම පුරවැසියෙකුටම අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් අපි සකස් කරලා තියෙනවා. කලත් තිබ්බ අපේ රට තමයි වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන්ෙන් රට, වැඩිම පහර ගැනීම් සිද්ධ වෙන රට, වැඩිම මාධ්‍යවේදීන් මරපු රට, වැඩියෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඝාතනය කරපු රට, ජනාධිපතිවරු ඝාතනය කරපු රට. නමුත් අද අපේ රටේ නීතියේ උත්තරීතරභාවය අපි ආරක්ෂා කරලා තියෙනවා. අද නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා. ඇමති වේවා පාර්ලිමේන්තු මන්ත්‍රී වේවා නීතිය එකයි. අපි සීලාචාර ආණ්ඩුවක් අපි ඇති කරලා තියෙනවා. දැන් දිගම්බරම ඇමතිතුමා යටතේ මේ වතුකරේ ලැබෙන අයට අපි දෙන්නේ ගයක් නෙමෙයි. ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාවට ගමක් දෙනවා. අන්න එහෙම අපි බලන්නේ අලුත් ආර්ථිකයක් ඇති කරන්න. ඒත් මේ ඔක්කොම කරේ සැලැස්මක් අනු මම බොරු කියන්න ගියේ. මේ අවුරුද්දේ අපේ ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ලංකා ස්වශක්ති විමධිගතායව ගම්මට්ටමේ පාරවද මේ ඔක්කොම අරගත්තොත් රුපියල් බිලියන 160ක් 200ක් මේ අවුරුද්දේ එන අවුරුද්දේ වියදම් වෙනවා. අමාරුවෙන් ඒකයි පළවෙනි අවුරුදු තුන බඩගාගෙන හරි බැනුම් අහලා හරි මිනිස්සු කෙල ගැහුවත් හරි මේ ආණ්ඩුව ගිනිච්චි. අපි නිකන් සටන් පාට කියලා රට බේරා ගන්නවා සිංහල අනතුරේ කියලා නෑ වැඩේ කරා. අපි බාරගත්තේ ලෝකේ තියෙන විශාලම පිහිනුම් තටාකය. දැන් නැව්වෙන්න පටන් ගන්නවා. අපි බාරගත්ත මොනරු ඉන්න ගුවන් තොටුපළ, ජාත්‍යන්තර ගුවන් තොටුපළ, උදෙත් ආවේ මොනරු, හැන්දෑවෙත් මොනරු, පිට උනේත් මොනරු. ඉතින් මොනරුල නිසා අපි ගිහින් ගබඩාව ගිහින් දැම්ම වීටික අඩුවන් මොනරු කන්න පුළුවන්. මේ අවුරුදු අවසානයේදී එතෙන්ටත් ගුවන් යාන එනවා. දැන් අපි බෝගම්බර දියුණු කරාම විශාල සංචාරක නගරයක් වෙනවා. එක පැත්තකින් ගාල්ල, ගාල්ල කොටුව, මහනුවර බෝගම්බර. මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔකක් කරත් මම එකක් නම් මම ඉඩ දෙන්නේ නැහැ මහනුවර කරන්න. නයිට් රේසර්ස් බෑ. මේකයි ඉදිරියට ගෙනියන්න ඕනේ. දැන් මේවා ගැන පත්තරවල කියවනවද? මේවා ගැන මාධ්‍ය කියවනවද? මේ ගැන දෙරණ තියනවද? කිසිම ප්‍රශ්නයක් මේවා දාන්නේ නැහැ. මේවා මම දන්නේ අදවත් ඊයේදවත් කියලා මේ රූපවාහිනිය කොහොමද ඔබතුමාලා ආවේ නිසා මෙතන කතා කරලා අපි යන්න. නාමල් රාජපක්ෂ රුසියාවේ ආධාර ඇතිව ආණ්ඩුවට පහර ගැසීම සඳහා පිටබු විශේෂයකයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති සමන්ත්‍රණයකදී. ප්‍රජාතන්ත්‍රවාදයට සමුදෙමුද යන මෙන් නිදහසේ වේදිකාව සංවිධානය පැවැත් වූ සමන්ත්‍රණයක් ඊයේ මාතරදී පැවැත්ුණා. පාතාලේතක වැඩ කරපු ආණ්ඩුවක් මං හිතන්නේ ලංකා ඉතිහාසයේ රාජපක්ෂලාගේ තරම් තිබුණේ නැහැ. මේ මාතරත් පාතාල සිද්ධියක් වුණා. එයාව ඒගොල්ලන්ව ගෙනිච්ච පොලිස් නිලධාරීන්ට මෙයාව මරන්න කිය තරම් උවමනාවක් ඇති අය නෙමෙයි මේ සාමාන්‍ය පරිගන්න පොලිස් නිලධාරී. නමුත් සමහර වෙලාවට මේවයි පිටිපස්සේ ඊට වඩා බලවේගයන් ඉන්නවා. එයාට බැහැයි කියන්න බැහැ. දැන් මම දැක්ක ඒක කියනවා ඒ ආයුධ ප්‍රබල දේශපාලඥයෙක්ගේ කියලා. ඊට පස්සේ මම දැක්කා නාමල්ගේව නම් කියනවා ඒව මගේ කියලා. මට ආරච්චි නාමල්ගේ බාප්පා කෙනෙකුට කියලා තිබුණලු ආපෝ මංගල නම් ඕවා අත තියන්නේ නැහැ කියලා. ඒගොල්ලොනුත් දන්නවා, අතුරුනුත් දන්නවා, මිතුරුනුත් දන්නවා. මට අවි ආයුධ කාර්යොත් එක්කවත් අවි ආයුධ එක්කවත් කවදාවත් කිසිම සෙල්ලමක් තිබුණේ නැහැ. බැරිම වුණොත් කුරුඳු පොල්ලක් අතට ගත්ත විතරයි. ඒකත් පොඩ්ඩක් ජීවිත ආරක්ෂාවට. අද මං හිතන්නේ ඇමරිකාවේවත් නැති ජනමාධ්‍ය නිදහසක් මේ ලංකාවේ තියෙනවා. ඇත්ත කියන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්. ඒ සඳහා නාමල් රාජපක්ෂගේ විශේෂ ඒකකයක් මම මේ වගකීමෙන් කියන්නේ. රුසියාවේ ආධාර ඇතුව විශේෂ ඒකකයකුත් පිහිටවල තියෙනවා. ඔය අපි මොනවහරි දැම්මම ඒවට බැනගෙන බැනගෙන යන්නේ ඇත්තටම මිනිස්සුයෝ නෙමෙයි. සිංහල නම් තියෙන පුංචි ට්‍රෝල්ලා, ඒවට කියන්නේ ට්‍රෝල් කියලා. ඒක ඇත්ත වශයෙන්ම අංකයක් විතරයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ යුක්‍රේනයෙන් රුසියාවෙන් මෙම එල්ලවන චෝදනාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද ප්‍රතිචාර දැක්වුවා.
විශේෂ එකකයක් දානවා නම් මං ඉස්සෙල්ලාම උපදෙස් ගන්නේ මංගල සම්බුදම තුමාගේ. මොකද එතුමා තමයි ඔකට එක්ස්පර්ට්. එතුමා තමයි මිස්ටර් බීන් කියන චරිතය රනිල් වික්‍රමසිංහ මහත්තයා නිර්මාණය කරේ. ඉතින් එහෙම එකක් දාන්න ඕන නම් මම රුසියාවට ටිකට් එකක් කරලා යන්න ඕනේ නැහැ. මංගල සම්බුදම තුමාගේ ගෙදරට ගියා නම් කතා කරලා වැඩේ කියලා දෙයි. හැබැයි ඉතින් මේක තමයි මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ. ජාත්‍යන්තර ප්‍රශ්න වලට ආණ්ඩුව අත ගහනවා කියන්නේ උකයි. අපුව පාවිච්චි කරනවා ඒ රටවල වලට ගහන. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මංගල සම්බුදට ගරු ඇමතිවරයා. මේ ප්‍රකාශය කෙරුවේ නාමරාජපක්ෂට ගහන්නද රුසියාවට ගහන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. වත්මන් ආණ්ඩුව පෙරලීම පිළිබඳව පමණක් නොව මීළඟ ආණ්ඩුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ජනතාව අවධියෙන් සිටිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ එළිය සංවිධානයේ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී. එළිය සංවිධානයේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය කලෙවිල ටීබී තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී අද පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග තවත් විද්වතුන් රැසක්ද එක්ව සිටියා. අපිට යුද්ධයක් අවසන් වෙලා සතුටින් ජීවත් වෙච්ච ජනතාවක් හිටපු රටක බැලු බැලු හැම පැත්තම වැඩබිමක් වගේ මොනවා හරි හැදෙන රටක රටේ ආර්ථික සංවර්ධනය 7%කට වඩා ඉහළ මට්ටමක තිබුණු රටක විදේශීය ආයෝජන වැල නොකඩි ලංකාවට ආපු රටක. නමුත් අවුරුදු 3කට පස්සේ අද තත්ත්වය මොකද්ද? අද මේ රටේ තියෙන අඳුරු යුගයක් හැමෝම පිළිගන්න විදිහට ජීවන බර හොඳටම වැඩි වෙලා 7% තිබිච්ච ආර්ථික සංවර්ධන වර්ධන වේගය ගිය අවුරුද්දේ 3.1%කට අඩු වෙලා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ඒක 2%කට අඩු වෙලා. අපි දන්නවා අපිට හුඟක් අය දෝෂාරෝපණය කරනවා චීනෙන් ණය ගත්තා කියලා. ඇයි ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මුල්ලේ අරමුදලින් ණය ගන්නේ නැත්තේ මොකද කියලා. අපි දැන් දකිනවා අද මේ ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්ලේ අරමුදල වැනි ආයතන මේ රජයට ණය දීලා ඔවුන් ඒහා සමග එකතු කර තිබෙන වෙනස්කම් නිසා අද මොකද වෙලා තියෙන්නේ කියන කාරණා. බලන්න අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් නැවත බලයට ආවොත් මේ අය ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙයි කියලා කියනවා. හැබැයි නැවත ත්‍රස්තවාදයට හිස ඔසවන්නට දෙනව නම් පාතාලය නැවත හිස ඔසවනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරන්න පුළුවන්ද? අද තමුන්නාන්සේලා දන්නවා දවසක් එළිවෙන්නේ යම් කිසි මරණයක් ගැන කතා කළා. ඇමතිවරේ අද ඇවිල්ලා ද්වේෂෙන් වෛරයෙන් තමුන්නාන්සේලා ඉදිරියේ කතා කරන්නේ මොනවද? කාවාරි හිරේ දාන කාට හරි ජම්පර් රංගන කතාවක්. මේ අය තහවුරු කරන්න යන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදී. අද මේ දේශපාලඥයන්ගේ සහ සමහර NGO වල වැඩ කරන අයගේ මෙන්න මේ අයගෙන් සමන්විත කණ්ඩායමකින් තමයි ඒ අය තීරණය කරන්නේ කාටද නඩු දාන්නේ කාටද හිරියන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දී ඒ අයට ප්‍රශ්නේ වුණේ මේ අනුනායක හාමුදුරුවෝ මට කළ දේශනා. අනුනායක ස්වාමීන් වහන්සේ කියපු අනුශාසනාවක් විකෘති කළා. මේ රටේ නායකයන් කී දෙනෙක් කොපමණ කාලයක් ඒක ගැන කතා කළාද? මෙන්න මේ වගේ අරාජික තත්ත්වයකට අද මේ රටපත් වෙලා මුස්ලිම් සමාජය ඕන්න මුලා කරා. අද තමුන්නාන්සේලා දන්නව ඇත්ත මොකද්ද කියලා. දැන් අදත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්න තමුන්නාන්සේලා නැවතත් මෝඩයෝ කරන්න. නමුත් අපි මේ රජය පෙරලනවා පමණක් නෙවෙයි ඉදිරියේදී එන රජය මොන ආකාරයෙන්ද වැඩ කළ යුත්තේ කියන කාරණය පිළිබඳවත් අපේ වඩාත්ම හිත යොමු කළ යුතුයි. භික්ෂු විනය සම්බන්ධයෙන් මහනායක හිමිරුන් සහ විශ්වභාර අමාත්‍යවරුන් ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡාවක් හෙට දිනේදී සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවට අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රථමයෙන්ම මල්වතු මහාවිහාරයේ වෙත පැමිණ එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවා වේශ්‍රේ සුමංගලනා හිමියන් බැහැදුටුවා. අනතුරුව අමාත්‍යවරයා අස්කිරි මහාවිහාරයේ වෙතද පැමිණි අතර එහිදී අස්කිරි මහනායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි මේ සංඝ විනය ගැන ස්වාමීනාස්සලා දැන් දෙඩි මතයකට එල්ල තින මේ ශාසන අරසකන්න. ඒ නිසා දෙවෙනිදා අපි සාකච්ඡා කරනවා. අපි ආරාධනා කරනවා ඔය ස්වාමීනාස්සලා ත්‍රිපිටක විරුද්ධව වැඩ කරන දේශනා කරන අපි උන්වහන්සේලා ආරාධනා කරනවා අපි පාරුද්‍රවාදී වගේ ඉතින් දෙන්න කියලා. එහෙම නොවෙනවනම් මහානායක ස්වාමීනාස්සලා තමගේ නිකාය සංඝ සභාවේ තීරණ ගනී. මෙහිදී අමාත්‍යවරයා දහම්පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ජනාධිපති තුන්වෙනිදා හතරට ජනාධිපති කාර්යාලය කැඳවලා තියෙනවා. ඒකෙදී අධ්‍යාපන
ඇමතුමා ඒ විදිහට යම් තීරණයකට අරගෙන දාම්පස අනිවාර්ය කෙරේ. ඒක ටියුටරි කරනවා නම් පොයි දවසයි ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරන්නේ එදා දෙක වෙනකන් ටියුටරි කරන්න එපා කියන එක ඒ තුලත් අපි තීරණවල ඔක්කොම ගන්නවා. මම හරි සතුටු වෙනවා ඥානසර හාමුදුරුවෝ අපි බෑ දකින්න මාස හතර ඉස්සෙල්ලා ඉන්න කනකාඩු ප්‍රකාශ කළා ජාතිවාදී සිංහල දෙමළ මුස්ලිම් එකතු ඉන්න ඕන ඇමතුමා කිව්වා මම ඉලයිකෝ වහන්සේ ආලෝක දමනයක් වගේ බුදුරණන්සේ හරි සතුටු වෙනවා කිව්වා ඒතොර උන්වහන්සේ දැන් ඒ අවබෝධ මාර්ගයට ආවා නම් අපි උන්වහන්සේ එතන කරපු ඒ කටයුතු වල ඉවදේවල් යන්නේ ප්‍රකාශ කළ සංඝ අධිකරණයක් ගැන කියනවා අපි දෙවිලිතා සාකච්ඡා කරනවා මහනුවර මෙතුමා මට ඉදිරිත් කිව්වේ විවෘත කරවලු දවසක් අධිකරණයේ මෙවැනි භික්ෂු නඩු ගැන අහන්න එහෙනම් ඒක අපි නීති පාර්මිත්වත් එක්කයි අධිග්‍රමතුමීගේ එතනින් කතා කරලා සුබදායක දෙයක් එයි. ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්ෂ රොයිද සිල්වා මහතා අභව ප්‍රාප්ත වුණා. මියන විටේ මහතා 80 වැනි වියෙහි පසු වුණා. ඒ මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. 1937 අගෝස්තු මාස 30 වන දින බාතලේ යටවත්ත ප්‍රදේශයේදී උපත ලැබූ රොයිද සිල්වා මහතා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ බරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කලාදිවිය ආරම්භ කර තිබෙනවා. ඔහුගේ සිනමා ගමනේ සිදු වූයේ 1964 වර්ෂයේදී. ඒ සුජාගේ රහස චිත්‍රපටයේ චිත්‍රපට පසුබිම් ගායකෙක් ලෙස සිය කලා ජීවිතය ආරම්භ කිරීමට ඔහු මුලදී සිහින පැවුවත් අවසානයේ සිදු වූයේ රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත්වීමටයි. වසරේදී රංගන ශිල්පිනි සුමනා අමරසිංහ මහත්මිය සමග සිදු වූ විවාහයේද ඔහුගේ සිනමා දිවියට ආශිර්වාදයක් වුණා. 1977 වසරේදී ටොම් පච්චයා හාස්‍ය චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි රොයිද සිල්වා මහතා පසුකාලීනව අධ්‍යක්ෂණය කළ රෑ දනියල් දවල් මිගල් චිත්‍රපට පෙළ ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත්තා. ශ්‍රී ලංකේ සිංහල සිනමාව වෙනුවෙන් ඔහු සිදු කළ මෙහෙය වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින්ද ඒ මහතා පිදුම් ලැබුවා. ඒ පස්වර්වේ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණු රොයිද සිල්වා මහතා දිවි රඟබඩලින් සදහටම නික්ම ගියේ ශ්‍රී ලංකේය සිනමාවට පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින්. එක කුසුමකි පිපි දෙන්නේ එක වන්න බම්මරකි දෙන්නේ. එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශන නිමවට පත් වෙන ඔබට සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.